ඊයේ දිනේදී දෙවන ආශ්‍රිතව ලැබුණු වර්ෂාපතන දත්ත නිරීක්ෂණයේදී අපිට ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් බස්නාහිර පළාතේ ඒ වගේම ගාල්ල මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම මිලිමීටර 100කට වැඩි තද වැසි වාර්තා වෙලා තියෙනවා. ඉතින් අද දවසේදීත් මේ තත්ත්වය බොහෝ දුරට අපිට දෙවන ආශ්‍රිතව දකින්න පුළුවන්. ඒ කියන්නේ බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි අද දවසේ පවතිවි. ඒ අතරිනුත් අද දවසේදී බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල මිලිමීටර 100කට වැඩි තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් හවස් කාලයේ ගිගුරුන් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව අවම මට්ටමක පවතිනවා. නමුත් නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථන් ස්වල්පයක වැසි වර්ධනය වීමේ යම් හැකියාවක් අද දවසේ දකින්න පුළුවන්. දිවින වටවන මුහුදු තීරය පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම පුත්තලම සිට ගාල්ල පුත්තලම සිට කොළඹ ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා විරට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව අද දවසේදීත් බලාපොරොත්තු වෙනවා. සුළං ප්‍රධාන වශයෙන් නිරිත දෙසින් හමා ඒවි. සුළඟ වේගය පැයට කිලෝමීටර 30-40 අතර ගයන් ගන්න පුළුවන්. කෙසේ වෙතත් අද දවසේදී පෙර දිනවල සාපේක්ෂව සුළං මට්ටමේ වැඩිවීමක් තියෙනවා. විශේෂයෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලේ දක්වා වෙරළට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 වගේ අධික ආගයන් වලට වැඩි වෙන්න පුළුවන්. ඒ විටේ මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමේ හැකියාවක් පවතිනවා. මිට අමතරව පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 වගේ වැඩි වෙන්න හැකියාව තියෙන නිසා මේ මුහුදු ප්‍රදේශ රළු වෙන්න පුළුවන්. ඉතින් මෙම දිවින ආශ්‍රිතව දීවර සහ නාවක කටයුතු වලදී දෙන ප්‍රජාව මුහුද රළු වීම පිළිබඳව වඩාත් අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කර සිටිනවා. දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ පැසිෆික් සාගරය ආශ්‍රිතව වර්ධනය වෙලා තියෙන සුලිකුණාටුමය තත්ත්වයක්. ඉතින් ඒ අනුව තමයි මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීමක් සහ තීව්‍ර වීමක් මේ දවස්වල දකින්න වෙන්නේ. ඒ අනුව තමයි නිරිතදිග කොටසේ වැසි තත්ත්වය මේ ආකාරයට වර්ධනය වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් අද දවසේදී මේ තත්ත්වය තර්මක වැඩිපුර තත්ත්වයක් තියෙනවා. ඒ අනුව ඉතා අධික වැහි වැටෙන්න පුළුවන්. කෙසේ වෙතත් හෙට 4 වෙනිදා යම් තාවකාලික අඩුවක් තියෙනවා. නමුත් 5-6 නැවතත් සක්‍රිය වීම නිසා ඇත්තරම ඉදිරි දින කිහිපෙම, ඒ කියන්නේ 6 වෙනිදා වෙනකන් මේ තත්ත්වය බලාපොරොත්තු වෙන්න පුළුවන් අඩු වැඩි වශයෙන්. ඉතින් ඒ අනුව 6 වෙනිදායින් පස්සේ විශේෂයෙන්ම වගා කටයුතු සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන්න, ඒ වගේම ආසන්න නෙලීමේ කටයුතු පිළිබඳ අවධානය යොමු කරන්න කියලා මතක් කර සිටිනවා. මලි ප්‍රනාන්දු, කාර්යනිතු ආලෝකන විද්‍යාඥයා.